අපි අලුත්ින් විරුද්ධ පද 10ක් ඉගෙන ගමු. ඉල්ලීමුත් කළා තිබුණා සමාන පද විරුද්ධ පද කියලා දෙන්න කියලා. ඒ හන්ද මම මේ 10ටම 10ම කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලා 3 දෙනා වෙනුවෙන් නෙවෙයි මේ වීඩියෝ බලන හැමෝම වෙන්නේ. බලමු. විභාගයට ආවවක් තියෙනවා. ආනයන අපනයන. ආනයන කියනකට ආයාත කියන්නත් පුළුවන්. ආයාත නිර්යාත. සාවද්‍ය නිරවද්‍ය. ව්‍යාජ අව්‍යාජ. බොරු කියලා කියන්නත් පුළුවන්. ව්‍යාජ අව්‍යාජ. ඊට පස්සේ පැන උත්තර පිළිතුරු කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අලුත්. ඒක නම් සාමාන්‍යයෙන් විභාගයට ඇවිල්ලා තියෙයි වාර විභාග වලට ගොඩක් එනවා. අලුත් පරණ උදේ සවස උඩ යට සමහර තැන්වල බිම කියලා තියෙනවා. නැගීම බැසීම සතුට සතුට මම දීලා තියන්නේ දුක සතුට දුක. වාසනාව අවාසනාව. තව එක සැරයක් මම කියන්න. ආනයන අපනයන නැත්නම් ආයාත නිර්යාත. සාවද්‍ය නිරවද්‍ය. ව්‍යාජ අව්‍යාජ. පැන උත්තර අලුත් පරණ උදේ සවස. හවස කියලා ගන්නත් පුළුවන්. හවස කියනට වඩා සවස කියෝ තේ වචනේ ලස්සනයි. උඩ යට නැගීම බැසීම සතුට දුක නැත්නම් අසතුට. වාසනාව අවාසනාව. ඒ වගේම ඔයාලා 3 දෙනාගේ විරුද්ධ පද සමාන පද සම්බන්ධ මෙති පද මේකේ සමහරව වැරදි වෙලා තිබුණා. මම මේ පේපර් එක ආයෙත් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. හරි, ඊට පස්සේ අපි යමු පරිවර්තන මොලි පෙරපු. මේකත් ඉල්ලීමක් කරලා තිබුණා පරිවර්තන චුට්ටක් කියලා දෙන්න කියලා. ඒ හන්ද අපි මේ වාක්‍ය 10ම සාකච්ඡා කරමු. ඒ වගේම ඔයාලට වැරදෙන තැනුත් තියෙනවා. බලමු පළවෙනි එක. එන්නාල් නන්රාහ පාඩ මුලියුම්. මට හොඳින් සාමාන්‍ය ළමයි කියන විදිහ මම ඉස්සෙල්ලා කියන්නම්. එන්නාල් නන්රාහ පාඩ මුලියුම්. මට හොඳට සින්දු කියන්න පුළුවන්. ඊට වැඩිය හොඳින් කියන්න පුළුවන් ළමයි දැන් ඔයාලා ඕලවල්නේ. ඒ හන්ද කොහොමද කියන්නේ? මට හොඳින් ගායනා කළ හැක නැත්නම් ගායනා කරන්න පුළුවන් කියන්න පුළුවන්. ගායනා කළ හැක නැත්නම් මාහට හොඳින් ගැයිය හැක. සරලව කියලා දෙන්නම්. මට හොඳින් ගායනා කරන්න පුළුවන්. හරි, හැකිය කියලා දාන්න ඔයාලා පුරුදු වෙන්න ඕනේ. එනක්කු 16 වයදාහිරද. සරලම වාක්‍යයක් විභාගයට ආව එක. ඒත් මෙතන ළමයි චුට්ටක් මේ ටෙන්ෂන් වෙනවා. මෙතන දැන් නම්බර්ස් දන්නේ නැහැ නේ. 11 12 13 14 15. ඊට පස්සේ මොකක්ද දෙන්නේ කියලා දන්නේ නැහැ. මොකද කියන්නේ 16 16 එනක්කු මට කොහොමද කියන්නේ? නිකං 16 කියලා දන්නේ නැහැ. මට වයස කොහමද? 16යි. වැරදි නේ. මට වයස අවුරුදු 16යි. එනද තන්දෙයි ඔරු ආසිරියර් ආවාර්. මම දැන් මෙතන ඕර් ආසිරියර් ආවාර්. නම් මේක දැන් ඒවා කියලා දීලා තියෙනවා මීට ඉස්සර පේපර් එකේ. ඕර් කියලාවත් එක එක්ක දාන්න එපා.
දැන් ආශිරියර් කියන ගුරුවරයා කියන එක ගුරුවර යෙක් නැත්නම් ගුරුවර යකි කියලා අවසන් කරන්න ඕනේ. ඒතකොට කොහොමද කියන්නේ මගේ තාත්තා කියලා ලියන්න එපා. ඔයාලා දැන් පොඩි ළමයි නෙවෙයි. මගේ පියා ගුරුවරයෙක් වෙයි. නැත්නම් මගේ කුපියා ගුරුවරයෙක් නැත්නම් මගේ පියා ගුරුවර යකි. நீங்கள் எத்தனை மணிக்கு வீட்டுக்கு வருவீர்கள்? நீங்கள் ඔබ මේ ගැන වැඩි අවධානය යොමු කරන්න එපා. මේ දෙමළෙන් තියෙන විදිහටම අපට වෙනස් කරන්න ලියන්න බෑ. ඔබ කීයටද ගෙදරට එන්නේ නැත්නම් පැමිණෙන්නේ? නැත්නම් ඔබ ගෙදරට පැමිණෙන්නේ කීයටද? ඊට පස්සේ කඩත් කරේ මිහ අලහානද? මොකද කියන්නේ? කඩල් මුහුද කඩත් කරේ මුහුදු වෙරළ මූර්ද ජලයෙන්නේ මුහුදු වෙරළ ගොඩාක් කියලා ලියන්න එපා. ඒ වචනේ ඔයාලා අමතක කරන්න. බොහෝ මුහුදු වෙරළ බොහෝ ලස්සනයි නැත්නම් මුහුදු වෙරළ බොහෝ அலங்காரை நெத்த அலங்காரய எல்லோரும் அமைதியாக இருங்கள். ஹெமோம கிளியாண்டிப்பா இது கதா கண்ண பாஷாவை கண்ண வச்சனைய செவோம அமைதியாக நிஷப்தவ இருங்கள். இன்ன கிளியாண்டிப்பா சிட்டின்ன ஹெமோம நிஷப்தவ சிட்டின்ன சுத்தமான நீரை குடியுங்கள். சுத்தமான பிரிசுது நீரை வத்துருக்கில கண்டிப்பா ஜலைய பிரிசு ஜலைய குடியுங்கள். பொண்ணு கில தமலியான்னே ஈட்ட பெரிய உண்டாய் பானைய கரண்ண பிரிசு ஜலைய பொண்ணு பிரிசு ஜலைய பானைய கரண்ண. நீரை பாதுகாப்போம் வத்துர சுரக்கிமு கிரனால் லியாண்டிப்பா கொண்டியான்னே ஜலைய சுரக்கிமு. நாம் சூழலை பாதுகாப்போம் நாம் அப்பி பரிசரைய சுரக்கிமோ. எமது வகுப்பறையை சுத்தமாக வைத்து கொள்வோம். எமது அப்பே பந்தி காமரைய பிரிசுதுவ தபாகனிங் சரலை சுட்டக் ஹித்ர வாழகமாக தியன்னே அப்பெல்லாம் மேக்கத் தெக்கமெனவா சங்வாத ஏக்கியானி உரையாடல் ඔයාලා මේක තෝරගන්නටදී සංවාද තෝරගන්න එක තමයි හොඳ. ඉස්සරහට මම ඔයාලට කියලා දෙන්නම් සරලව කොහොමද සංවාදය ලියන්නේ කියලා. එහෙනම් මෙතනින් මගේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්.